අයිබුවන් රාත්‍රී 10:25 ඔක්තෝබර් 9 වෙනි දින ඔගලන්ට පේනවා මගේ පිටිපසින් මේ මොහොතේ අපි ඉන්නේ කොළඹ කොටුව පොලිස් ස්ථානයේ ඉදිරිපිට ඉතින් මේ වෙද්දි බොහෝ දෙනෙක් දන්නවා ඇයි අපි මේ මොහොතේ කොළඹ කොටුවේ පොලිස් ස්ථානයේ ඉන්නේ කියලා අද ඔක්තෝබර් 9 වෙනිදා අපේ රටේ මහජනතාව විසින් මහජනතාවගේ අයිතිවාසිකම් ඉල්ලලා मेरटे होराकापु दूषित पालकियो पन्नला मेरटे निदहास करगान्न मेरटे जनता अरगलेक निरत वुणा ए अरगलेट अदट मास हयक ए वगेम तमयि ए दूषित एकाधिपति पालकया पन्नला मे वेद्दी मास तुनक वेनवा एक समरन्न विशेषम मे अरगले निसा मिय गिय ए म्लेच्छ प्रहारयन निसा मिय गिय अपे आदरणीयन सीहिपत् करन्न ඒ වගේම ඒ අරගලයේ ඒ මේ විශේෂිත වූ මේ 9 වෙනිදා ඒ දිනය සිහිපත් කරන අද දවසේ අපේ සාමකාමී අරගල කරුවන් ගාලු මූදුර පිටියට ඒක රාශී වුණා. ඒ අවස්ථාවේදී මේ සාමකාමී අවිහිංසාවාදී අරගල කරුවන් 6 දෙනෙක්ව කොළඹ කොටුව පොලිසිය විසින් අත්අඩංගුවට ගත්තා. ඉතින් ඔවුන්ව බලන්න තමයි අපි අපේ නීතිඥවරුත් එක්ක කොළඹ කොටුව පොලිස් ස්ථානයට ආවේ අපිත් එක්ක ඉන්නවා. මේ නිවාඩු දවසේ අද ඉරිදා දවසේ ගෙදරට වෙලා විවේකයෙන් දරු මල්ලොත් එක්ක ඉන්න තියෙන වෙලාවේ අදටත් අකණ්ඩව ඒ සියලු දේවල් කැප කරලා මේ අරගල කරුවන් එක්ක මේ අරගලයත් එක්ක සජීවීව සක්‍රීයව නිරතුරු ඉන්න අපගේ ආදරණීය නීතිඥතුමා නීතිඥ අමිලගොඩ මහතා ඉතින් ඉදාතේ ඉන්න පුළුවන් වෙලාවේ කළු කෝට් එක දාගෙන මේ මහරෑට් මේ අරගල කරුවන් එක්ක ඔහු ඒ කරන කැපකිරීමට අපි අරකල කරුවන් විදියටත් රටේ පුරවැසියන් විදියටත් මුලින්ම අපේ ගෞරවනීය ස්තුතිය ප්‍රණාමය පුද කරන්න ඕන ඒ කැපකිරීම වෙනුවෙන් ඉතින් අපි ඕකෙන් අහන්න කැමති අද දවසේ මොකද වුනේ සහ මේ වෙලාවේ අරකල කරුවන්ගේ තත්ත්වය සහ ඉදිරි නීතිමය කටයුතු සම්බන්ධයෙන් මාත් එක්ක ඉන්නවා නීතිඥ අමිල ගොඩ මහවත්ත මහතා විශේෂයෙන් අද දවසේ මොකද්ද සිද්ධ වුනේ සහ ඒ අත්අඩංගුවටගත් අරකල කරුවන්ගේ ඉදිරි තත්ත්වය පිළිබඳව ඔව් අපි දැන් මේ වෙලාව ඉන්නේ කොටුව පොලිස් ස්ථානයේ අපි කොටුව පොලිස් ස්ථානයේ මේ වෙනකොට අද ගෝල්ඩ් ෆේස් භූමියට ඇවිල්ලා මේ අරගලේ සැමරුමක් විදිහට ඒ දිරුවන් සහ අරගලේ අනුස්මරණය කරන්න ආපු සාමකාමී අරගල කරුවන්ව අද මේ කොටුව පොලිසිය ඇවිල්ලා අත්අඩංගුවට ගැනීමක් කරලා තියෙනවා එහිදී 6 දෙනෙක් මුලින්ම පොලිස් කොටුව පොලිස් ස්ථානයට රැගෙන ආවා එයින් මේ වෙනකොට දෙදෙනෙක්ට මුදා හැරලා තිබෙනවා. ඉතුරු 4 දෙනා සම්බන්ධයෙන් අපි පොලිසිය එක්ක කතා කරා. පොලිසිය තීරණය කරලා තියෙනවා ඒ අයව හෙට අධිකරණයට ඉදිරිපත් කරන්න. දැන් නීතිඥ වශයෙන් අපට තියෙනවා ගැටලුවක්. එකම සිද්ධියක් තුළ අත්අඩංගුවට ගත්ත 6 දෙනෙක් සම්බන්ධයෙන් මේ පොලිසියේ ක්‍රියාකලාපය හෙට කොහොමද පොලිසිය ගරු අධිකරණයේ සාධාරණීකරණය කරන්නේ කියන කාරණාව. ඒක නීතිය පැත්තෙන් ගත්තම. අනිත් කාරණාව තමයි මේ රටේ ජනතාවට ප්‍රශ්න තියෙනවා හැම ශේත්‍රයක්ම මේ රටේ කඩා වැටිලා මේ රටේ මිනිසුන්ගේ ජීවිතවලට බලාපොරොත්තුව කියන දේ නැති වෙලා රට හැම අතින්ම කඩා වැටිලා විනාශ වෙලා තියෙන වෙලාවක මේ ප්‍රශ්නය ජනතාවට පාරට බැහැලා එළියට ඇවිල්ලා කියන්න බැරි නම් ඒ රටක ඒ ජනතාවගේ අයිතීන් පිළිබඳ මොකක්ද මේ පාලකයෝ මේ ජනතාවට ලබා දෙන අයිතිය මේ පාලකෙයින්ට ඩොලර් හොයලා සල්ලි හොයලා මේ රටේ ජනතාවගේ සෞඛ්‍ය ප්‍රශ්නය ආහාර ප්‍රශ්නය ඒ දේවල් විසඳගන්න බෑ. හැබැයි මුදල් වියදම් නොකර ඒ අයට පුළුවන් මේ රටේ ජනතාවගේ අයිතීන් ටික දෙන්න. ප්‍රකාශනයේ අයිතිය, භාෂණයේ අයිතිය, අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය ඒ සියල්ල මර්ධනය කරලා මේ පාලකයෝ මේ රටේ මිනිසුන් කොහෙටද ඇදගෙන යන්නේ කියලා ප්‍රශ්නය අපි මේ පාලකින්ගෙන් අහනවා. කොහොම නමුත් අපි අරගලයේ විදියට තියපු පය කිසිම හේතුවකට අපි ආපස්සට ගන්නේ නැහැ. කොතන කොහොම කොයි වෙලාවෙ වුණත් අපි ඒ අරගල කරුවන් වෙනුවෙන් ඉන්නවා. සටන් වදිනවා. මොකද මේක අපේ ප්‍රශ්නයක්. අරගල කරුවෝ කියන්නේ මේ රටේ ප්‍රශ්න එළියට අරන් ආපු මේ රටේ සාමාන්‍ය ජනතාව. ඒ අයට හොරා කාපු දේශපාලකයින්ට වගේ ධනස්කන්ධ නැහැ. ආ තමන්ගේ ගෙවල් ඇතුලේ දැන් පාරට බහින්න බැරි හින්දා ගෙවල් ඇතුලේ ටෙන්ට් ගහගෙන රැස්වීම් තියන්න මේ අරගලකාරීන්ට සල්ලි නැහැ. මොකද මේ අරගලකාරයෝ පාරට බහැලා තියෙන්නේ සැබෑ ප්‍රශ්නෙට දූ දරුවන්ගේ ප්‍රශ්නවලට ඒවා විසඳගන්න. ආ දැන් අපි දැක්කා මේ දූෂිත පාලකයෝ
දැන් විවිධ තැන්වලට රැස් වෙලා උත්සාහ කරනවා නැවත තමන්ගේ පරම්පරාවල් තමන්ගේ පවුල් ගස් නැවත වර්ධනය කරගන්න බේබිලව ආයේ රජපුටුවල ඉඳන්ඩ හැබැයි මේ රටේ ජනතාව ඔය හැම දෙයක් දිහාම බොහොම බොහොම සාවධානව බලාගෙන ඉන්නවා කියන කාරණාව අපි කියන්න ඕන. ඉතින් අපි මේ පාලකයින්ට කියන්නේ මර්ධනය කොයි ආකාරයෙන් ආවත් අපි මේ දේවල් වලට මූණ දෙනවා. ඒ වගේම පොලිස් නිලධාරීන්ට අපි නිරන්තරයෙන් අවධාරණය කරනවා. නීතිය ක්‍රියාත්මක කරනවා කියලා නීතිය ක්‍රියාත්මක කරන මුවාවෙන් අනීතික දේවල් කරන්න එපා. බොහොම සංවේදී දේවල් අපි දැක්කාද දවස් තුල අර කිරි සප්පේ කුංචි දරුවෙක් අඬා වැටෙද්දී ඒ දරුවා අතේ සිටපු ඒ දෙමව්පියන්ට ඒ කරපු හිරිහැරය ඒ දරුවට කරපු හිරිහැරය මම හිතන්නේ ඒ දරුවට යම් දැන් යම් අසනීප තත්වයක් තියෙනවා මේ සිද්ධියෙන් පස්සේ කම්පණයටපත් වෙලා මම හිතන්නේ ඒ දරුවා රෝහල්ගත වෙලා කියලාත් අපිට දැන් ආරංචි තියෙනවා ඒ සම්බන්ධයෙන් අපි හොයලා බලන්න ඕන අපි කියනවා මේ නිල ඇඳුම තුල ඇවිත් සාධාරණීකරණය කරන්න එපා මේක කරන්නේ රස්සාවට කියලා රස්සාව ඌට වඩා වැදගත් විදිහට නම්බුකාර විදිහට කරන්න පුළුවන් රස්සාව කියලා එක එක්කෙනා දෙන ඕඩර්ස් වලට මිනිසුන්ව පෙලන්න තලන්න උත්සාහ කරන්න එපා මොකද පහුගිය දවස්වල අපි සාක්ෂි සාධක ඇතුව පෙන්නවා මේ හැම දෙයක්ම අපි නිකන් අතාරින්නේ නැහැ මේ හැම දෙයකටම අපි යන්න පුළුවන් ගන්න පුළුවන් හැම නීති ක්‍රියාමය ක්‍රියාමාර්ගයක්ම ගන්නවා මානව හිමිකම් කොමිෂන් වලට වේවා මූලික අයිතිවාසිකම් නඩු දාපුවම ශ්‍රේෂ්ඨාධිකරණයට වේවා ඔය නිලධාරින්ට එන්න වෙන්නේ තනියම ඔය අන දෙන මිනිස්සු පිටිපස්සේ නැහැ ඉතින් අපි නිලධාරින්ට කියනවා රටේ ජනතාවට ද්‍රෝහි වෙලා රටේ ජනතාවගේ මුදලින් නඩත්තු වෙලා ජීවත් වෙන ඔබලා ගෙවල් වල ගිහිල්ලා තමන්ගේ දරුවන්ට කොහොමද මූණ දෙන්නේ මේ සමාජයට කොහොමද මූණ දෙන්නේ මේ සමාජය දැන් පිළිකුල් විදියට ඔබලව දකින්නේ මොකද මේ નિરાයුද අදහස් ප්‍රකාශ කරන්න එන මිනිසුන්ට මෙහෙම සලකන්නේ ඔබලට අයිතියක් නැහැ මොකද අපි ජීවත් වෙන්නේ සිංගප්පූරුව වගේ ස්විට්සර්ලන්තේ වගේ දියුණු රටක නෙමෙයි අපි මේ ජොලියට අපිට වෙන කරන්න දෙයක් නැති නිසා මේ ඉරිද හවසේ අපි ඇවිල්ලා මේ තැන් තැන් වල ඉන්නේ අපිට වෙන කරන්න දේවල් නැතුව නෙමෙයි මේ රටේ ප්‍රශ්න තියෙනවා මෙහෙම දැන් පාලකයෝ උත්සාහ කරනවා නැවත දේශපාලන වශයෙන් අලු ගහලා ඇවිල්ලා ෆීනික්ස් කුරුල්ල නැගිටලා ඇවිල්ලා මොකද ඔය ෆීනික්ස් කුරුල්ල හොඳින් ඉන්නකොට කරපු දේවල් අපි දැක්කනේ ඔය ෆීනික්ස් කුරුල්ල ඔක්කොම මේ රට වටන්න පුළුවන් අන්තිම අඩියටම වටලා දැම්මා මහා බැංකුවේ ඉඳලා රටේ තියෙන සංචිත ටික විනාශ කරලා රටේ තියෙන දේපළ ටික විනාශ කරලා රට හොරකම් කරන්න පුළුවන් හැම අතින්ම හොරකම් කරලා නැවත අලු ගසා දාලා මේ කුරුල්ල නැගිටිනවලු අපි දන්නේ මේ කුරුල්ලට තව මොනවද මේකේ හොරකම් කරන්න ඉතුරු වෙලා තියෙන්නේ කියන කාරණාව කොහොම නමුත් අපි කියනවා මර්ධනේ මොන ස්වභාවයෙන් ආවත් අපි ඒකට මූණ දෙනවා අපි ඒකට අභියෝග කරනවා කියන කාරණාව. ඉතින් බොහොමත්ම ස්තුතියි නීතිඥතුමාට මේ කරන කැපකිරීම වෙනුවෙන් අරගල කරුවන් එක්ක මේ අරගලයේ වෙනුවෙන් මේ රට වෙනුවෙන් මේ ප්‍රවේශයන් වෙනුවෙන් කොන්දේසි විරීතව දිගින් දිගටම මේ ආකාරයෙන් පනීසිකීම් වෙනුවෙන් ඉතින් නැවත වතාවක් කියන්න කැමතියි මේ රටේ මේ කාකි ඇඳුම් අඳින නිල ඇඳුම් අඳින පොලිස් නිලධාරීන්ට ඒ වගේම අපි කියනවා ඒ නිලධාරීන්ගේ පවුල්වල දුවී ඉන්නවනම් ළමයි ඉන්නවනම් අමුදරුවෝ ඉන්නවනම් මේ වහගෙන මේව බලාගෙන මේ වලට වැටෙන කමෙන්ට්ස් එහෙම කියවන්න බලන්න මේ රටේ ජනතාව මේ නිල ඇඳුමට මේ පොලිස් නිලධාරීන්ට අද වෙද්දි කොයි ආකාරයෙන්ද ප්‍රතිචාර දක්වන්නේ කියලා අපි දන්නවා මේ සමස්ත නිලධාරීන් නෙමෙයි මේ ඉතාමත් කීප දෙනෙක් ඉන්නේ සමහරු මේක හිතන මේ උන්ගේ රාජකාරී කියලා මේකනේ මේ රාජකාරී කියන්නේ රාජකාරී ඊට වඩා බොහොම ගෞරවාන්විතව කරන්න පුළුවන් එහෙම කරපු නිලධාරීන් ඕනතරම් ලංකා ඉතිහාසයේ ඉන්නවා එමු උදාහරණ තියෙනවා නමුත් දේශපාලඥයන්ගේ අතේ රූකඩ වෙලා අද මේ අහිංසකයන් ඉදිරියේ මේ දිගහරින ම්ලේච්ඡත්වය මේ කූරත්වය අපි අනිවාර්යෙන්ම මේ රටේ නීතිය ඉදිරියේ අපි අභියෝගයට ලක් කරනවා අපි බලාපොරොත්තු වෙනවා නීතිය ඉදිරියේ මේ ගරු අධිකරණයේ ඉදිරියේ ඒවුන්ගේ කෲරත්වයේ මේත්ත්ව අභියෝගයට ලක් කරන්න ඉතිහාසය අපි එහෙම කරලා තියෙනවා දිගින් දිගටමත් ඉස්සරහටත් අපි කරනවා ඒක නිසා අද දැක්ක අර නීතිඥතුමා කිව්වා වගේ කිරි දරුවන් ඉදිරියේ ඒ දෙමව්පියන් වැදගෙන යද්දි මේ රටේ මිනිස්සුන්ගේ මූලික අයිතිවාසිකම් කොයි ආකාරයෙන්ද අමු අමුවේ උල්ලංඝනය කරලා දැම්මේ කියලා මීට දින කිහිපයකට කලින් අපේ රටේ විදේශ අමාත්‍යතුමා ඒ මානව හිමිකම් සමුළුවට ගිහිල්ලා ජිනීවා වල මහා ලොකුවට කිව්වා මිනිස්සුන්ට ඒ නිදහසේ ඒ සාමකාමීව උද්ඝෝෂණ කරන්න තියෙන අයිතියට කොයි විදියකින්වත් බාධා කරන්නේ නැහැ කියලා අයිතිය පිළිගන්නවා කියලා. එහෙම කියලා දින කීපයක් යද්දී තමයි මේ ආකාරයෙන් මේ සාමකාමී අරගල කරුවන්ට විරුද්ධව මේ ම්ලේච්ඡත්වයේ උදාහරණින්. ඉතින් කොයි ආකාරයෙන් කිව්වත් කොළඹ කොටුව පොලිසියට මේ අරගලය කොටු කරන්න බෑ.
අරගලකරුවන් කීප දෙනෙක් කොටු කරා කියලා කොළඹ කොටුව පොලිසියට හෝ වෙළඳාරින්ට මේ අරගලය කොටු කරන්න බෑ අරගලය නතර කරන්න බෑ ඉතින් අපි අරගලය අකණ්ඩව ඉස්සරහට අරන් යනවා මොන ආකාරයෙන් බාධාවත් අපිට පේනවා මේ 9 වෙනිදා දිනේට රාජපක්ෂවරු කොච්චර බය වුණාද කියන කේ වගේම රනිල් වික්‍රමසිංහත් මේ 9 කියන දිනේට ගොඩාක් බය වෙලා දිනනවා ඒක නිසා මේ ඒක තමයි අද පේන්නේ මේ ඉතමත් සුළු පිරිසක් අද එකතු වෙලා හිටියේ අද මේ අවශ්‍යගත්තේ ඊළඟ නොවැම්බර් 9 වෙනිදා වෙද්දී මේ වගේ තව 3-4 ගුණයක් සෙනග අනිවාර්යෙන් ගාලු මුදුරට එකතු වෙන එක නතර කරන්නත් බෑ ඒ පණිවිඩයත් මේ මොහොතේ අපි ස්ථීර වශයෙන්ම දිනනවා ඒක තමයි මොවුන් මේ අවසානයේ මේ කීප දෙනෙක්ව මේ අරගෙන මේ හිර කරලා කරගත්තේ ඉතින් අරගලේ වෙනුවෙන් අපි දිගින් දිගටම ඉන්නවා අරගල කරුවන් වෙනුවෙන් කොන්දේසි විරහිතව පෙනී ඉන්නවා මේ අරගලේ අවසානයේ දක්වා ජයග්‍රහණය දක්වා රැගෙන යනවා කියන එක බොහොම ස්ථීර සාරව මෙන්න මේ පිටිපස්සේ දින මේ කොළඹ කොටුව පොලිස් ස්ථානයේ ඉදිරිපිටේ ඉඳලා අපි ප්‍රතිඥා දෙනවා ස්තුතියි ජය වේවා।